නෙවිඩුවකින් අපි අද කතා කරන්නේ කොහොමද හරියට පාඩම් කරන්න කියලා. පාඩම් කරන එකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ පොතේ තියෙන දේ ඔළුවට දාගන්න එකනේ. ඉතින් කොහොමද මේක අපි හරියට කරන්නේ? 10 වසරේ 11 වසරේ ඉන්න නංගිලා මල්ලියට මේ වීඩියෝ එක නම් හුඟක් වැදගත් වෙයි. ඔයා ඉගෙන ගන්න දේ හරියට අවබෝධ කරගන්න. එහෙම නැත්නම් තේරුම් ගන්න. කවදාවත් ඔයා උත්සාහ කරන්න එපා ඔයාට තේරෙන්නේ නැති දෙයක් ඔයාගේ ඔළුවට දාගන්න. මොකද ඒක හරි අමාරු දෙයක්. අපිට මොකක් කරන දෙයක් තේරෙනව නම් ඒ දේ හරි ඉක්මනට අපේ ඔළුවට යනවා. ඉතින් අර හුඟක් අය කරන දේ තමයි කටපාඩම් කරන එක. ඉතින් මේ කටපාඩම් කරනවා කියන්නේ किसीम तेरमक ओहे वचन टेलूट दागान इतनी मे वेडिकल तीन ओया पाड़कल दस दुना को मत के मे कलोटी तीयेवी इट बस अमत को हे भाई ओया तेरंग तेरंग हेम दाटम मतक तीयेवी मुखद अपीट वेडपुर अपे मत के गुड रेदेन्नी करुणुनेवे अपे मत के वेडपुर रेदेन्नी संकल्प कंसेप्ट संकल्पे गेल की अदाल देवन दे तेरी दे इतिंग मोन विषय अक्रत विषय कीलती नोट टोलिंग पोते विस्तरी हरियटम तेरूंगा उत्साह मुखद मेकिंग कीलती कील इतिंग हेम तेरे कागरे उदर गना इंटरनेट के बल ओन तर विषयान लसन पेहदली कर्प वीडियो आट होगा पुलव अनीम सेलास्मक सेलास्मक किसी मध्य हरियट कर बे इत मुखद मे सेलास्म मे सेलस मे तीन ओया पाडंकराने कोहमद ओया पाडंकराने कोई वेलावेद पाडंकरण पावचिकरण ताक्षणिक क्रम कोच्चर वेला पाडंकरणवाद अपे अंतिम इलाके तम विभागे इत मे विभाग मनोवाद प्रश्न इत मे प्रश्न वाले हुना क्रमेन ओया को दीवाल दना हिटिया विभाग प्रश्न वाल्ट ए विधि अट गेलपेन विधि अट उत्तर लिया बेरी ना ये ओलवेती अंदे किसीम वेडकनी मुखद अपे अवसान अरमुन विभाग हरीट समत्नी अपीट ओण मुदे को दागन लेसीम क्रमेता प्रश्न हदने दयागे नोट तीनवाणी ओयागे विषय दाल विस्तर तीनवाणि मैं विस्तरेट दाल पुंची पुंची प्रश्न हदन महा लोक प्रश्न हदन मेक होयागत्ते काउद अरक होयागत्ते काउद मेक मुखद अन्य होगी पुंची पुंची प्रश्न हद हुंगक्कायट मैं प्रश्न हदने का करन्न बे एत प्रश्न हदन होरुवेने का विभागे हरियट समत्वेन्न हेन वटिन साधकया मंग अर कलिन किव्वागे विभागट एन्ने मोनवाद विभागट एन्ने प्रश्न इतिन ओया प्रश्न गैन हरि उनांदुवेन वैड करनवा नम् ඔයාට මේ ප්‍රශ්න වල තියෙන හරි අමුතු දේවල් දකින්න පුළුවන් වෙයි. එතකොට ඔයාට මේ ප්‍රශ්නෙට ගැළපෙන විදිහට හරිම උත්තරේ ලියන හැකියාව එන්න පටන් ගන්නවා. ඉතින් ඒක හැමදාම ප්‍රශ්න හදනවා නම් ඔයාට ඒක තේරෙනවා ඇති. ඉතින් අනිවාර්යෙන් ප්‍රශ්න හදන්න පටන් ගන්න. පොතක් අරන් පිළිවෙලට ඒ විෂය කරුණු පිළිවෙලෙන් පිළිවෙලෙන් ප්‍රශ්න හදාගෙන යන්න. ප්‍රශ්න හදලා නිකන් ඉන්න එපා. ඒවට උත්තර ලියන්න. ඒක කියන දෙයක් නැහැ නේද? ප්‍රශ්නේ යටින් උත්තර ලියන්න. පළවෙනි ප්‍රශ්නේ උත්තරේ, දෙවෙනි ප්‍රශ්නේ දෙවෙනි උත්තරේ. අන්න ඒ විදිහට එහෙම ලියාගෙන යන්න. තව වැදගත් ටිප් එකක් තමයි රූප පාවිච්චි කරන එක. සාමාන්‍යයෙන් අපේ මොලේ වැඩිපුර ගබඩා වෙන්නේ රූප. ඉතින් ඔයා පාඩම් කරනකොට ඔයාගේ විෂය කරුණු රූප විදිහට චිත්‍රයක් විදිහට හිතින්ම අවා ගන්න, එහෙම නැත්නම් පොතක අඳින්න වගේ පුළුවන් නම් ඒ කරුණු හරි ඉක්මනින් ඔයාගේ මතකයට යාවි. ඉතින් හුඟක් අය මේ චිත්‍රවල තියෙන බලය පාවිච්චි කරන්නේ නැහැ. ඔන්න හිතන්නකෝ ඔයාට ගුරුත්වාකර්ෂණය හොයාගත්තේ නිව්ටන් කියන එක මත තියාගන්න ඕනේ කියලා. ඉතින් ඔයාට පුළුවන් ඇපල් ගහක් වගේ මොකක් හරියක් ඇඳලා මවුස් එකක් ඇට ඉන්න ඔය පැගිඩිය බිමට වැටෙනවා. ඊට පස්සේ ඊතලයක් දාලා මේ ඉන්නේ නිව්ටන් මේ වැටෙන ඇපල් ගෙඩිය පැතෙන් ගුරුත්වය කියලා ලස්සනට ලියන්න. අන්න ඒ වගේ දෙයක් කරන්න පුළුවන් නම් ඒව ඉක්මනට ඔළුවට යනවා. ඒව පාඩම් කරන දේකුත් නැහැ. ඔයාට තපාවිච්චි කරන්න පුළුවන් එක එක වගු වගේ දේවල්, වටපස්තර වගේ දේවල්. පිරිමි ළමයින්ට වඩා ගෑනු ළමයි ඉගෙන ගන්නවා කියලා කියනවනේ. මට සාමාන්‍ය තේරුණ හැටියට ගෑන් ළමයි පොත් පිළිවෙලට ලස්සන තියාගන්නවා. ලස්සනට පාට අඳිනවා, සමහර විට චිත්‍රත් අඳිනවා. ඉතින් ඒ ලස්සනට තියාගන්නකොට ඒවයිනොත් කොටසක් හරි ඉක්මනට මතකයට යනවා. ඉතින් පිරිමි ළමයි නම් නෝට් නැහැ, අකුල් හරියට නැහැ, කෑලි කෑලි ලියල් තියෙන්නේ, බලා ගන්න බෑ. ඉතින් ගෙදර ගිහිල්ලා බලනකොට පිස්සු හැදෙනවා. ඉතින් ඔයා නෝට් එකක් ලියනකොට ඒ නෝට් එක හරි ලස්සනට පැහැදිලි රූප පාවිච්චි කළා කරනවා නම් ඒ නෝට් එක ලියන ගමනුත් ඔයාට ඒක ඉබේම ඔළුවට යනවා. එතකොට ගෙදර ගිහිල්ලා පොඩ්ඩක් බලන්න විතරයි තියෙන්නේ. මුළු විස්තරේම දන්නේම නැතුව මතකයට ගිහිල්ලා. තව පොඩි ටිප් එකක් තමයි ඔයාගේ ෆෝන් එක පාවිච්චි කරන්න. දැන් ඉස්සර වගේ නෙවෙයි 10 11 වසර හැම ළමෙක් ගාව ෆෝන් එකක් තියෙනවා. ඉතින් මේකෙන් මොන මොනවා කරනවද කියලා ඔයා දන්නව ඇතිනේ. අපේ පාඩම් වලට මේක හරි හරියට පාවිච්චි කරන්න පුළුවන්. ඔයාට පුළුවන් ඔයාගේ නෝට් එක ඔයාගේ කටහඬින් රෙකෝඩ් කරගන්න. ඉතින් ඕනම් ෆෝන් එක මේක කරන්න පුළුවන්නේ. ඊට පස්සේ ඔයාට පුළුවන් නිකන් ඉල ඔයාලා මේක අහන්න.
මේක හුඟක් වටින පාඩම් ටිප් එකක්. අනිවාර්යෙන් මේක කරලා බලන්න ඔයාට හිතා ගන්නවා බැරි විදිහට ඔයාගේ මතකය වැඩි වේවි. හරි ඉක්මනට ඔයාගේ නෝට් එක ඔයාට පාඩම් යාවි. ඉතින් ඔයාට කරන් තියෙන්නේ හෑන්ඩ් බ්‍රේක් ගහගෙන මේක අහගෙන ඉන්න විතරයි. මේක ඔයාගේ කටහඬින්ම තියෙනකොට තමයි ඒකේ වටිනාකම තියෙන්නේ. කැඩි කැඩි කියලා හරි කමක් නැහැ තමන්ගේ හිතේ තියෙන ඔයා හදාගත්ත විස්තරේ ෆෝන් එකෙන් රෙකෝඩ් කරගන්න. ඔයාට ගිය සතියේ උදේ කාපු කෑම මතකද? හුඟක් වෙලාවට මතක නැතුව ඇති. එහෙනම් මතක නම් ඉතින් ඔයා මේ වීඩියෝ එක බලන එකකුත් නැහැ. ඉතින් අන්න ඒ වගේ අපිට හුඟක් දේවල් අමතක වෙලා යනවා කාලයත් එක්ක. ඉතින් කාලයත් එක්ක අමතක වෙලා යන එක නතර කරන්න අපි ආපහු නැවත නැවත ඒ අදාළ විස්තරේ විෂය බලන්න ඕන. නෝට් එක බලන්න ඕන. ඊයේ කරපු විෂය අද පොඩ්ඩක් මතක් කරගන්න ඕන මොනවද මං ඊයේ කරේ ඒ ටික හිතින් කියව ගන්න ඕන. පොත බලලා හරි. ඊට පස්සේ හෙටත් ඒක බලන්න ඕන. ආයෙ ඕන සතියකින් විතර බලන්න. ආයි මාසෙකින් බලන්න. ඒ වගේ අද කරපු දේ එම සතියකින් 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 විතර රිපීට් වෙන විදිහට ඔයාගේ කාලසටහන හදාගන්න. මේ විදිහට නැවත නැවත ඔයා බලපු පාඩම් ආපහු ආපහු බලන විදිහට ඔයාගේ කාලසටහන හදාගත්තොත් එහෙම ඔයාගේ මතකය ඩබල් ට්‍රිබල් වේවි. තව වැදගත් ටිප් එකක් තමයි ඉරියව් වෙනස් කරන්න. දැන් ඔයා පාඩම් කරන්නේ මොන විදිහද කියලා මන් දන්නේ නැහැ. සමහරවිට ඔයා වාඩි වෙලා පාඩම් කරනවා ඇති. ඇඳ උඩත් පාඩම් කරනවා ඇති. ඉතින් කොහොම හරි එකම ඉරියව්වෙන් වැඩ කරනකොට ඒක එපා වෙනවා. එතකොට තමයි වැඩිපුර නිදිමතක් තියෙන්නේ. හුඟක් අයට ප්‍රශ්නයක් තමයි නිදිමත එනවා. සාමාන්‍යයෙන් 10 11 ටයිම් එකට මොන දේ කරත් ඔයාට නිදිමත එනවා. ඉතින් මේ ටයිම් එකට පාඩම් කරන්නේ නැතුව ඔයා ඇහැරිලා වෙන මොන හරි වැඩක් කර කර ඉන්න. සින්දුවක් අහන්න, නටන්න, ඇවිදැවිදි ඉන්න මොකක් හරි කරන්න. නිදාගන්න යන්න එපා. පාඩම් කරන්න ඕනෙත් නැහැ. මේ 10 11 ටයිම් එක පාස් කරපු ගාම ඔයාට ඇඟට හරි ප්‍රබෝධයක් ඇවිල්ලා නිදිමත නැති වෙලා හොඳ පණක් එයි. ආ ඉතින් ඉරියව් වෙනස් කරන එක. ඉතින් ඉරියව් වෙනස් කරනකොට ඔයා පැය භාගයක් වාඩි වෙලා පාඩම් කරා නම් පැය භාගයක් නැගිටලා පාඩම් කරා. ඇවිදැවිදි පාඩම් කරා. වෙන තැනකට ගිහිල්ලා පාඩම් කරා. එක දිගට එහෙම ඉන්නකොට තමයි ඔයාට පාඩම් කරන එකත් එපා වෙලා යන්නේ. ඉතින් නිතර නිතර ඔයා පාඩම් කරන්නේ ඉරියව් වෙනස් කරා. ටිකක් වෙලා ගිහිල්ලා ඔළුවෙන් හිටගෙන හරි පාඩම් කරා. ඉතින් මේව තමයි දෙන්න පුළුවන් සාමාන්‍යයෙන් වැදගත් ටිප්ස් කියලා තියෙන්නේ. තව උඟක් දේවල් අපිට කතා කරන් තියෙනවා. ඔයා channel එකට එකතු වෙන්න මට පුළුවන් මේවා තව තනි තනි වීඩියෝ වලින් තව සවිස්තරව ඔයාට පැහැදිලි කරලා දෙන්න. අපි නම් තවත් වීඩියෝකින් හම්බෙමු. සුබ දවසක්.